පස්වන පරිච්ඡේදය සතර පෙරනිමිති දින පහක් ගත වෙයි. තවත් දිගු සූත්‍ර 10ක් දේශනා කර අවසන්ය. ආනන්දයන්ගේ කටහඬ තවමත් සුමිහිරිය. උන්වහන්සේගේ මතකය සැබවින්ම පැහැදිලිය, බලගතුය. අනුකාරක සංඝ සමූහය එකතු වන්නේ මහා කස්සප තෙරුන්ගේ ගුහා ගර්භයේයි. රහතන් වහන්සේලා සාකච්ඡා කරන්නේ සිද්ධාර්ථ කුමරුන්ගේ විවාහයත් ඉන් අනතුරුව දුටු සතර පෙරනිමිති ගැනය. අප කලින් කීවාසේම සිද්ධාර්ථ කුමාරයාණන් මාලිගා පවුරුවලින් පිටත ලෝකයේ ගැන නොදැන සිටියා නොවේ. උන්වහන්සේගේ මිතුරු චන්න නම් රතාචාර්යා වියපත් වීම, රෝගී වීම, මරණය, තවුස්තම ආදී ජීවිතයේ යථාර්ථයන් කුමාරයාට විස්තර කර දුන්නායයි කීම විශ්වාස කිරීම අපහසුය. කුමාරයා මේ සත්‍යතාවයන් දැනටම හොඳින් දැනගෙන සිටියා. කුමාරයා සැප සම්පත් වලින් පිරි ජීවිතයේ සුව පහසුවේ ගැලී සිටි නිසාම යථාර්ථය ගැන සිතන්නට අවකාශයක් නොතිබුණායයි කියන්නට බැහැ. අනුරුද්ධ හිමි කියයි. බොහෝ අවස්ථාවල අප මේ ගැන සාකච්ඡා කළා. බොහෝ විට මිතුරෙකු රෝගී වුණා. වයස්ගත ඥාතියෙකු මාළිගයට පැමිණියා. මිතුරෙකුගේ මුත්තෙකු මිත්තණියක මියගිය අවස්ථා තිබුණා. ඒ නැත්නම් කපිලවස්තුව ඔස්සේ තවුසන් පිරිසක් ගමන් ගත්තා. මේ වන විට තමා වැදූ මව තමා ඉපදී සතියකින් මිය ගිය බවත් කුමාරයා දැන සිටියා. මේ නිසාම මරණය ඔහුට අලුත් දෙයක් වුණේ නැහැ. තවද කුමාරයාත් කුමරියත් දුගී මගී යාචකයන්ට, ගෙලනුන්ට අප උපස්ථාන කරන ආරෝග්‍ය ශාලාවක් විවර කර තිබූ බවත් අමතක නොකළ යුතුයි. තවද පහත් කුලයන්හි අයගේ ජීවිත වඩාත් දියුණු කිරීමට බොහෝ සමාජ සේවා කටයුතුත් කුමාරයා අතින් සිදු වුණා. සත්‍ය නම් අප හැම දිනාටම ජීවිතයේ අවපක්ෂය ගැන දැනගන්නට බොහෝ අවස්ථා තිබීමයි. අප බොහෝ විට මේ දුක නම් විෂය පිළිබඳව සාකච්ඡා කළා. කුමාරයා මේ සතර ගුණාංග ගැන ඇති කරගෙන තිබූ දැනුම ගැන නොවේ ප්‍රශ්නය. චන්නත් ඔහොත් මාළිගයෙන් පිටතදී මේ සතර පෙරනිමිති දැකීමෙන් පසු කුමාරයා ඒවාට ප්‍රතික්‍රියා දැක්වූ විදියයි වැදගත්. පුන්නහිමි පවසයි. ආනන්ද හිමියනි, ඔබගේ මතකය මගේ මතකයට වඩා ඉමහත් බව දනිමි. නමුත් බුදුන් වහන්සේ රම්මක බ්‍රාහ්මණයාගේ අසපුවට ගිය විට වදාළ දෙය මට මතකයි. උන්වහන්සේගේම වදනින් කියා සිටියේ, "ඇවැත්නි, නිවන් අවබෝධ කරගන්නට පෙර මා බෝසතුන්ව සිටි කාලයේදී මාද උපතට විශේෂ වූයෙන් මම එසේ වියපත් වීමට, රෝගී වීමට, මරණයට, දුකට, ජරාවට පත්වීමට හේතු සෙව්වෙමි" කියායි. උන්වහන්සේ අබිනික්මනට පෙර යම් කිසි ගැඹුරු අවබෝධයක් නැතිව සිටියා නම් එවන් වදන් තිපලන්නේ නැහැ නොවේද? මහා කච්චායන තෙරුන් විමසයි. "ඇවැත්නි, එය සත්‍යයි. මමද එය එසේයයි විශ්වාස කරමි. නමුත් මේ තෙක් කුමාරයා ඊටම සතුටින් ජීවත් වූයේ තම සැප සම්පත් විඳිමින්ය. තම පවුලේ අය හා තුටු වෙමින් තම ගැබිනි සුන්දර බිරිඳ මුල්ම දරු ප්‍රසූතියට ලක් ලැස්ති වන අතර ඒ ආකාරයේ ගෘහපතියෙකුට ලද හැකි සියලු ආශාවන් සපුරා ගනිමින්ය. අප කලින් සඳහන් කළා සේම සිද්ධාර්ථ හැම විටම ජීවිතයේ මෙනෙහි කරමින් දිනපතා භාවනාව දිගු කල පුහුණු කරමින් සිටියයකි. ඔහුට සමීපව ඇසුරු කරමින් සෝදිසියේ සිටි අපට වසරින් වසර ඔහු තුල ගුරුන් කෙරෙහි තවුසන් කෙරෙහි වේදයන් කෙරෙහි වූ දැඩි උනන්දුව අප දැන සිටියා. ඔහු මේ දේ ගැන නිතර කතා නොකලත් දිනක ඔහු මේ ආධ්‍යාත්මික අත්‍යන්තය සාක්ෂාත් කරගන්නට වීරිය කරන බවත් අපට පෙනුණා. ආනන්ද හිමි පවසයි, රහතන් වහන්සේලා මදකට නිහඬය. අනතුරුව භද්දිය හිමි කතා කරයි, චන්න හා ගමන් කරන්නට පෙර කුමාරයා සති ගණනාවක් භාවනානුයෝගීව සිටියා. හරියටම යම් කිසි ප්‍රශ්නයක් ගැන කල්පනා කරනවා වාගේ. අප ඔහු හා කතා කරන්නට තැත් කළා. අප ඔහුගේ අවධානය බෙදින්නට තැත් කළා. නමුත් කුමාරයාට උවමනා වුණේ බොහෝ විට තනි වෙන්නයි. තමා යම් කිසි දෙයක් තේරුම් ගන්නට තත් කරන බව අපට කීවා. ඒ ගැන සිතන බවත් කීවා. ආනන්ද හිමි තව දුරටත් යමක් පවසයි. පසුව සැබවින්ම අප තේරුම් ගත්තා කුමාරයා දුකෙහි සහ අනිත්‍ය ස්වභාව ගැන සිතන බව. නමුත් එකල ඔහු කිසිවක් ඒ ගැන කීවේ නැහැ. චන්න මට මේ ගැන කී ආකාරය මම පවසන්නම්. අනුරුද්ධ හිමි පවසයි, රහතුන් වහන්සේලා ඒට තම තමන්ගේ පූර්ණ අවධානය යොමු කරති. කුමාරයාගේ ඥාතියෙකු සේම සමකාලීනයෙකුද වන අයෙකුගෙන් සත්‍ය ඇසීමේ බලාපොරොත්තුවෙන් සවන් දෙති. චන්න මට කීවේ දිනක කුමාරයා කපිල වස්තුව අසල තමා කැමැතිම උයනකට යන්නට අශ්ව රථය පිළියෙල කරන්නයි කී බවයි. මේ අසාමාන්‍ය ඉල්ලීමක් නොවුයේ මේ හොඳ දේශගුණය සහිත නිසි ඍතුවක් වූ නිසයි. මේ නිසාම චන්න සතුටින් ගමනට ලැහැස්ති වුණා. චන්න කීවේ තමා සයින්දවයන් 4 දෙනා බැඳි අශ්ව රථය මාලිගා දොරටු තුලින් සිද්ධාර්ථ කුමාරයා යාමට බලාපොරොත්තු උයන කරා ගමන්ගත් බවයි. ඒ පසුපසින් මුරකරුවන් 16 දෙනාද ආවතේව කරුවන්ද මදක් ඈතින්නාවේ අසුපිටින් නුවර වැසියන් පසුකර යන විට ඒ අය කුමාරයා දැකීමේ සතුටින් නැමි වැඳ ආචාර කළා. උයන් පෙතට ලන්වීමට කිට්ටුවදී ඔවුන් ජරාපත් වියපත් මිනිසෙකු දුටුවා. නැමි රෝගී ගතියෙන් වේවුලමින් සිටි ඔහු ගමන් ගත්තේ සැරයටියක වාරුවෙන්. නවතින්න කුමාරයා කෑගසා කීවා, අර මිනිසයාට මොකක්ද වෙලා තිබෙන්නේ? ඒ ප්‍රශ්නයෙන් චන්න පුදුමයට පත් වූ බව කීවා. ඒ පැනේට පිළිතුර නිසක හේයින් චන්න කුමාරයා දිහා බැලුවේ ප්‍රශ්නාර්ථයෙන්. ස්වාමීනි, ඒ නිකම් මහලු මිනිසෙක්. චන්න හැකිතරම් සාමාන්‍ය විදියට පිළිතුරු දුන්නා. චන්න, මා දන්නවා මිනිසුන් වයසට යන බව. මගේ පියාණන්ගේ රැවුලෙහි ඇති සුදු කෙස් මා දැක තිබෙනවා. නමුත් මේ තරම් ජරාවටපත් අයෙකු නම් මා දැක නැහැ. සිද්ධාර්ථ කීවේ වෙනත්ම හඬකින්. චන්න මට කීවේ කුමාරයා අස්රියෙන් බැස වියපත් මිනිසා ළඟට ගිය බවයි. ආදරණීය කුමාරයා දැකීමෙන් මේ මහල්ලා අපහසුවෙන් හෝ දනින් වැටී ගත්තේ කුමාරයාගේ දෙපා ගෞරවයෙන් අල්ලා වැඳීමටයි. මෙසේ කරද්දී ඔහුගේ දෙවුර ඇකිලුණා. සිද්ධාර්ථ මේ අසරණ මහලු මිනිසාගේ ඒ නැමුණ සිරුර වටා අතක් යැව්වා. කුමාරයාගේ දැස්වල කඳුළු පිරුණා. ඒ කාරුණික මුහුණේ යම් අපේක්ෂාවක් සංවේගයක් මතු වුණා. මෙය දුටු මහල්ලා, අනේ කුමාරයාණෙනි, මා වෙනුවෙන් හඬන්නට එපා. ඔබ වහන්සේගේ කඳුළු තරම් මා වටින්නේ නැහැ. මා වයසයි, ඉක්මනින්ම මෙලොවෙන් තුරන් වෙනවා. මා තනි වෙලා, මගේ බිරිඳත් දරුවනුත් මිය ගිහින්, මමත් මෙලොවින් ඉක්මනටම යාවි. කුමාරයා එක එල්ලේම මහල්ලාගේ දැස් දෙස බලා, ඔබ මේ දෙවියේ ගොඩක් දුක් විඳාද යයි ඇසුවා. අන් අය තරමටම මමත් දුක් විඳා කුමාරයාණෙනි, වෙන අයට වඩා නොවේ. මගේ ජීවිතයේ සතුටු අවස්ථා තිබුණා. ඔබ දැන් සිටින තරුණ වියේ මමත් සිටියා. මමත් සැප සතුටු වින්දා. ඔබ කොහෙද මේ යන්නේ? කුමාරයා ඇසුවා. මොහොතක් කල්පනා කළ මහල්ලා, කොහෙවත් නෙවේ කුමාරයාණෙනි යයි කීවා. මගේ පුතා මිය ගියාට පසු මට ගෙදරක් කියා තැනක් නැහැ. දැන් මම එදා වේල සොයා ගන්නට සිංගමනේ යනවා. කුමාරයා චන්නට කීවා, මේ වියපත් පියාණන් මාලිකයට ගෙන යන්නේ මගේ සේවකයන්ට කියන්න. ඔහුට ආහාර පාන වලින් හොඳින් සංග්‍රහ කරන්න. ඔහුට සාත්තු කරන්නට හැකි කරුණාවන්ත අය සොයා දෙන්න. මා ඒ සඳහා විය පැහැදම් දරන්නම් කියා කුමාරයා කියා තිබෙනවා. මහල්ලා කුමාරයා දෙස හිස ඔසවා බැලුවා. මුව අයාගත් ඔහුට කතා කරන්නට බැරි වුණා. එන්න කුමාරයාගේ ඉල්ලීම සේවකයන්ට හෙළි කළා. ඒ අය මහල්ලාව එක් මුර සෙබලෙකුගේ අසුපිට නන්වාගෙන යනු සිද්ධාර්ථ බලා සිටියා. තැවෙන්නට එපා පියාණෙනි, දැන් ඔබට නිවහනක් තිබෙනවා. ඔබට දිනපතා ආහාර ලැබේවි. මුරකරු මහල්ලාත් අසුපිට රඳවාගෙන සෙමින් මාලිගාවට ගියා. මහල්ලා මුරකරුගේ බඳින් අල්ලාගෙන ගමන් කළා. ඔහු ආපසු හැරී කුමාරයාට අතවනද්දී මහල්ලාගේ දැස්වල සතුටු කඳුළු පිරුණා. අනතුරුව කුමාරයා මාව ආපසු මාලිකයට ගෙන යන්නේ චන්නට කීවා. ඔහු යථා තත්වයට පත් වූවත් කුමාරයාගේ මනස ඈතක බව පැහැදිලිව පෙනුණා. අපි උයනටවත් ගියේ නැහෙනි කුමාරයාණෙනි, චන්න පැවසුවා. අපි මේ තරම් ඉක්මනින් ආපසු යනවාද? මාව නිවහනට ගෙන යන්න මිතුර අදට මට ඇති. කුමාරයා පිළිතුරු දුන්නා. තම ස්වාමියා ගැන ඊටාම විමසිලිමත් වූ බව චන්න පැවසුවා. මාලිගයට පෙරලා එන අතරේ කුමාරයාගේ හැඟීම් හා ඉරියව්වල හැකිලුණ බවක් පෑවා. මෙය ඇතුළටම කිඳා බැස්ස කුමාරයා හා සංවාදයකට තැත් කිරීම පළක් නැති බව චන්නට වැටහුණා. චන්න යලිත් සිද්ධාර්ථයන්ව මාලිකයට ගෙන ගියා. කුමාරයා මාලිකා දොරටුවට ලන්වෙත්ම කීදය චන්නට ඇසුණා. උපදින හැමදිනාම වයසට යනවා. කාටවත් ගැලවීමක් නැහැ. චන්න අස් රියේම සිටියේ ගොළු වෙලායි. කුමාරයා වෙනස්ම පුද්ගලයෙක් බවට පත් වූ බව චන්න මට කීවා. තවදුරටත් ඔහු පෙර සතුටින් සැහැල්ලුවෙන් සිටි තරුණයා නොවේයි. ඔබ වහන්සේලාට මතක ඇතිනේ, චන්නත් උපන්නේ කුමාරයා උපන් දිනේමයි. ඔහු තම ස්වාමි වූ කුමාරයා ගැන හොඳින්ම දැන සිටියා. අනුරුද්ධ හිමි පවසයි. ඊළඟට සිදු වූයේ කුමක්ද? පොන්න හිමි විමසයි. රජතුමාට මේ සිදුවීම සැලවුණා. එතුමා ජන්නව කැඳවා කෙසේද උයනට ගිය ගමන. කුමාරයා දුනු දිය ඇදීම පුහුණු වුණාද? කුමාරයා සතුටින් සිටියාද කියා විමසුවා. කවදත් විවෘතව කතා කරන චන්න මහරජතුමනි, අප උයනට ගියේ නැහැ යයි කීවා. මගක් දුර යන විට කුමාරයාට ආපසු මාලිගයට එන්නට උවමනා වුණා. එතුමා සතුටින් නොවන බව පෙනුණා. උතුමාණෙනි, එවිට රජතුමා චන්නට මේ ගැන විස්තර කරන්නේයි කීවා. චන්න මහල්ලා හා සිදුවීම සම්පූර්ණයෙන් හෙළිකළා. චන්නගේ වාර්තාවෙන් කැළඹුණ සුද්ධෝදන රජතුමා වචනයක්වත් නොදොඩා ගියා. පසුව මා පිසවගෙන් දැනගත්තේ රජතුමා ඒ රාත්‍රියේ කැළඹිලි සහිත සිහින සතක් දුටු බවයි. පසුවදා එතුමා බමුණන් කැඳවා මේ සිහිනවල අරුත හෙළි කරන්නේයි පැවසුවා. එක් බමුණෙකු කීවේ මේ සිහින හෙළි කරන්නේ කුමාරයා මාලිකාවෙන් පිටවී යාමට පෙර නිමිති බවයි. කුමාරයා තම පවුලත් තනතුරත් හැරදා අබිනික්මන් කර නිර්වාණය සාක්ෂාත් කරගන්නා බවයි. අනතුරුව උන්වහන්සේ සියලු දෙව් මිනිස් සත්වයාගේ යහපත උදෙසා ධර්ම දේශනා කරන බවයි. මේ පොතින් වඩාත් කනස්සලු රජතුමා කාළුදායි ඇමති හමුවනේ උපදෙසක් පතායි. කාළුදායි ඇමතිතුමාත් ඉපදී තිබුණේ කුමාරයා උපන් දවසේමයි. ඔවුන් හැදුනේ වැඩුනේ එකටමයි. රජතුමා බිසවගෙන් පවා ඇසුවේ කුමක් කරන්නද කියායි. ඒ දෙදෙනාම ඔවදන් දුන්නේ කුමාරයාගේ විනෝද කටයුතු වැඩි දියුණු කරන ලෙසටයි. මේ නිසාම රජතුමා බිසවට කියා සිටියේ කුමාරයාට උවටන් කරන හැම දිනාටම ඔහුව වඩ වඩාත් සතුටු කිරීමට ක්‍රම හා උපක්‍රම යොදන ලෙසටයි. රජතුමා කුමාරයාව වඩාත් සමීපව නිරීක්ෂණය කිරීමට විශේෂ මුරකරුවන් දෙදෙව්වා. මෙසේ කලේ කුමාරයා තවුස්දම් පුරන්නෙකු වීම වැළැක්වීමටයි. අනුරුද්ධ හිමි සිය කතාව අවසන් කරයි. රජතුමාගේ අවාසනාවට මෙන් සති කිහිපයකට පසු මාලිගයේ සතුටින් විනෝදයෙන් වෙහෙසටපත් කුමාරයා යලිත් චන්නට කීවේ උයනට යාමට අස්රිය පිළියෙල කරන ලෙසටයි. ආනන්ද හිමි පවසයි. එය සත්‍යයි. මේ වතාවේ චන්න වඩාත් පිරිස ගමන් නොගන්නා මගකින් යාමට තීරණය කළා. කලින් සිදු වූ දෙවැනි සිදුවීමකට මුහුණ නොදීමටයි මේ ක්‍රියාමාර්ගය ගත්තේ. එවන් දෙයක් සිදු වී නම් රජතුමාට පැමිණිලි කරන්නට වෙනවා. අනුරුද්ධ හිමි එක් කරයි. නමුත් මේ වතාවේ ඔවුන් රෝගියෙකු දුටුවා. ඒ මිනිසා ලාදුරු රෝගයේ අවසන් අවස්ථාවකට පත් වූ රෝගියා දකිත්ම රතේ නවත්තන්නේයි කුමාරයා චන්නට පැවසුවා. සිද්ධාර්ථ රියෙන් බැස මිනිසා සිටි තැනට ගොස් කිසිම පැකිලීමක් නැතිව මිනිසාගේ අත අල්ලන්නට තැත් කළා. සිද්ධාර්ථ කුමාරයාණෙනි, කරුණාකර ඒ මිනිසාගේ ඇඟට අත තබන්නට එපා. ඔහු ලාදුරු රෝගියෙක්. එය බෝවන රෝගයක්. චන්න හඬ ගෑවා. කුමාරයා රතාචාර්යාගේ ඉල්ලීමට ඇහුම් කන් නොදී තමාගේ දෑතින්ම මිනිසාගේ අතක් අල්ලා ගත්තා. රෝගියා ආපස්සට යන්නට තැත් කළත් සිද්ධාර්ථ ඔහුව අල්ලාගෙනම සිටියා. අනේ ස්වාමීනි, මගේ ඇඟට අත තබන්නට හොඳ නැහැ. මා අඩු කුලයේ පමණක් නොවේ, මගේ රෝගේ නිසාම මා වසලේකු වෙලා කිසිවෙකුත් මගේ ඇඟට අතවත් තබන්නේ නැහැ. රෝගියා ඉල්ලා සිටියා. කුමාරයා මිනිසාගේ අතදෙස විමසුමින් බැලුවා. ඔහුගේ අතැඟිලි තිබුණ තැන දැන් තිබුණේ කොට කෑලි පමණයි. තුවාලවි වනවෙලා රතු කහ සැරව ගලනවා. මිනිසාගේ මුහුණේ කැලල් සලකුණු හැමතැනම. ඔහුගේ නාසය තව දුරටත් නොවේ. සිද්ධාර්ථ මේ රෝගියෝ විනාශ වූ අත අල්ලාගෙනම මිනිසාගේ දැස් දෙස එක එල්ලේ බැලුවේ. අර මිනිසාගේ සැරව තම සිව්මෙලි සමවෙත වැටෙන බවවත් නොතකායි. මිතුර, ඔබට මේ තත්වය දිගු කලක් තිබුණාද? වසර 10ක් පමණ ස්වාමීනි කියා මිනිසා පිළිතුරු දුන්නා. ඒ කාලය තුලදී ප්‍රතිකාර ලැබුණාදැයි කුමාරයා විමසුවා. මිනිසා කීවේ මේ රෝගයට පිළියම් නැති බවයි. මිනිසා ඊටාම දුකින් බරව කීවේ වෛද්‍යවරුන්ට මේ ගැන කල හැකි දෙයක් නැහැ කියායි. ඔබ ඉන්නේ කොහේද? පවුලක් ඉන්නවාද? කියා කුමාරයා විමසුවා. මා ජීවත් වන්නේ මේ තත්වයේම ඇති තවත් අය සමගයි. එහි වතුරවත් නැහැ. පාළු ප්‍රදේශයක්. රෝගයේ බෝවී නැති මගේ බිරිඳ මා සමගම ඉන්නවා. එහෙත් මගේ දූවරුන් දෙදෙනා නුවර නෑදෑයන් සමග වෙසෙනවා. ඔවුන්ට මා ළඟට ඒම තහනම්. මිනිසා පිළිතුරු දුන්නා. චන්න, මගේ සේවකයන්ට පවසන්න මේ මිනිසයාට ආහාරත් ඖෂධත් ගෙන එන්න කියා. ඔවුන් ජීවත් වන තැන සොයා ගන්න. අපට ඔවුන්ට දිගින් දිගටම උපකාර කළ හැකි වේවි. කුමාරයා අනකලා. අසරණ මිනිසා දනින් වැටි කුමාරයාගේ පාවහන් සිප ගත්තා. ඔබතුමාට වාසනා වේවා යයි මිනිසා කීවා. තවත් දුක් විඳීමෙන් ඔබතුමා අපව මුදවා ගත්තා. කුමාරයාත් හැඟුම්බර වුණා. කුමාරයා අස්රියට පෙරලා ආවේ නළල් තලය රැලි කරගෙනයි. චන්න, මාව පෙරලා මාලිගයට ගෙන යන්නේ කුමාරයා කියා සිටියා. අප උයනට ගියේ නැහෙනි කුමාරයාණෙනි. මදකට හෝ එහි යන්නට කැමැති නැතිද? දොනු පුහුණුව ඔබ වහන්සේට හොඳ වේවි යයි චන්න කියා සිටියා. මාව පෙරලා නිවහනට ගෙන යන්න. මිතුර, අද මා තුල උයනට යාමට සිතක් නැහැ. කුමාරයාගේ පිළිතුර වුණා. චන්න පෙරලා කුමාරයාව මාලිගාවට ගෙන ගිය බව කීවා. සිද්ධාර්ථ කුමරුන් අස්රියෙන් බසිද්දී මෙසේ කීවා. අන්තිමේදී හැම දිනාම රෝගී වෙනවා. ගැලවීමක් නැහැ. රජතුමා අනකල විදියටම චන්න මේ පිළිබඳ තොරතුරු කුමාරයා මාලිගයට ආසනින් හෙළි කළා. මේ වතාවේ රජතුමා කිසිදාක නැති ආකාරයට කැළඹුණා. මගේ පුතා වෙනුවෙන් කළ හැක්කේ කුමක්ද? ඔහු වෙනුවෙන් මට කළ හැක්කේ කුමක්ද? කියා රජතුමා සිතුවා. මේ වාර්තා කිරීමට රජතුමා ප්‍රතිචාර වශයෙන් කළේ සිද්ධාර්ථයන්ට තවත් සතුට සැපත දෙන ආකාර දෙ නියම කිරීමයි. මාලිගා දොරටු මුරකාවලට වඩාත් මුර සෙබළුන් යෙදවීමයි. අනුරුද්ධ හිමි කතාව නිමා කරයි. මේ සිදුවීම් වලින් චංචල වුණ කුමාරයාගේ කරුණාව වඩාත් වැඩුණා. පුන්නහිමි පවසයි. එය තව තවත් වර්ධනය වුණා නේද? අප හැමදෙනාම රහත්ඵල ලැබුවේ උන්වහන්සේගේ මහා කරුණාව නිසාමයි. මා හිතන්නේ නැහැ අර ලාදුරු රෝගියා ඒ තරම් වාසනාවන්ත වූවා කියා. අනුරුද්ධ හිමියනි, ඉතින් අපට අර තුන්වැනි පෙරනිමිත්ත ගැන පවසන්න. බක්කුල හිමි ඉල්ලා සිටී. අනුරුද්ධ හිමි ඖෂධීය පානය තොලගා කතා කරන්නට පටන් ගනී. අප කුමාරයාගේ වෙනසක් දුටුවා. ඔහු සතුට සැපත සොයාගේ. අපව මවිත කරන තරම් උද්‍යෝගයකින් ඔහු ඒ හැරෙන්නට තම පාලන රාජකාරියටත් සමාජීය ව්‍යාපෘතීන්ටත් නැඹුරු උනේ වඩාත් නැවුම් වූ ජවයකින්. හරියටම ක්‍රියාකාරීත්වය තුළ ගිලෙන්නට තැත් කරනවා වාගේ. තම මනස තුල වැඩෙන දැනුම අකාමකා දමන්නට වාගේ. නමුත් විනෝදයේ හඹා ගිය ගමන් හා වෙහෙසව කළ කාර්යයන් වැඩිකල් පැවතුනේ නැහැ. සති දෙකකට පමණ පසු ඔහු ශක්තිය වැයවුවාක් මෙන් යලිත් තම අශ්‍රිය ගෙන එන්නේ කියා සිටියා. මේ ගැන ආරංචිය ලද විගස රජතුමා අනදුන්නේ උයනට යන මාර්ගයේ දෙපස සියලු වියපත් වූවන් හා රෝගීන් ඉවත් කරන ලෙසටයි. අවාසනාවකට මෙන් කුමාරයා මෙවර තෝරාගත්තේ වෙනත්ම මාර්ගයක්. කුමාරයා චන්නට අනකලේ අස්රිය ගංගාව දෙසට පදවාගෙන යන්න කියායි. ඔවුන් අනෝමා ගන්තරට ආවිට ගන් ඉවුරේ දුප්පත් පවුලක් එකතු වී සිටියේ. පෙරදින ඔවුන්ගේ මියගිය පියාණන්ට දර සෑයක් බඳින්නටයි. රෙදි කඩකින් වැසූ සිරුර චාරිත්‍රානුකූලව දෙපා ගන්ධයටලා සතපා තිබුණා. මියගිය මිනිසාගේ බිරිඳත් දරු දෙදෙනාත් මහා හඬින් හඬනවා. අනෙක් නෑහිතවතුනුත් ඇඬු කඳුලෙන් ශෝකයෙන් අස්රිය නවත්තන්නේයි කුමාරයා චන්නට කියා සිටියා. ඊළඟට රියෙන් බැස දුකින් හඬනා පවුල වෙතට ගමන් ගත්තා. හැම දිනම එක් වනම නිහඬව දනින් වැටුනේ මේ කිරුල හිමි කුමාරයාට ගෞරව දෙක්වීමටයි. සිද්ධාර්ථ මල සිරුර වෙතට ගොස් මිනිය වසා තිබූ සලුව මදක් පහත් කර මල මිනිසාගේ හිස දෙස බැලුවා. ඒ අලු පැහැ ගැන්නුන මුහුණෙහි රැඳුණු මරණී වේදනාත්මක ඉරියව්ව ගල් ගැසී තිබෙන ආකාරය කුමාරයා දුටුවා. හුස්මක් ඇල්ලූ කුමාරයා හදිසියේම හැඟුම්බර වුණා. චන්නත් සේවකේනොත් දැස් අදහාගත නොහැකිව සිටි තැන්වලම බලා සිටියා. කුමාරයාණෙනි, කමාවේ අපි මෙතනින් මේ දැන් යමු. මෙවන් දේ දැකීම ඔබ වහන්සේට සුදුසු නැහැ යයි චන්න ලන්වි කීවා. කුමාරයා තම සුහද මිතුරා දෙස බැලුවා පමණයි. ඔහුගේ වදන් ගොළු වෙලා. අන්තිමේදී ඔහු චන්නට කීවේ සේවකයන්ට පවසන්න ගින්නට සඳුන් කල්ක ගෙන එන්නට කියා. මේ දුප්පත් පවුලට කෑම රැගෙන එන්න කියා සිද්ධාර්ථයන් කීවා. සිද්ධාර්ථ වැන්දපුව දෙසට හැරී ඇසුවා. ඔබේ සැමියා දිගු කාලයක් අසනීපයෙන් සිටියාද? ඔහු ගොඩක් දුක් වින්දාද කියා. වැන්දපුව පිළිතුරු දුන්නා. ඊයේ උදේ ඔහු හොඳින් සිටියා. දිවා ආහාරයෙන් පසු උදරය රිදෙනවා කීවා. මධ්‍යාහ්නයේ පසු වී සවස් වන්නට පෙර ඔහු මියදුනා. ඇය තවදුරටත් කීවා, අප හැමදෙනාම කෑවේ එකම ආහාරයි. ඒ නිසා ඔහුට මොනවා වුණාදයි මා දන්නේ නැහැ. අන්තිම පැය දෙක තුනේ ඔහුගේ වේදනාව දරා ගන්නට බැරි වුණා. මා කළ කිසි දෙයක් පළක් වුණේ නැහැ කියා. මෙසේ කීවාට පසු ඇය යලිත් කඳුළු සලන්නට වුණා. මරණය හිතුමතේ තීරණ ගන්නවා වගේ කුමාරයා පිළිතුරු දුන්නා. මගේ හිතවතුනි, ජීවිතය తాවකාලික තත්වයක්ම පමණයි. මරණය ආවිට අප මුහුණ දෙන්නම ඕනේ. සිද්ධාර්ථ යලිත් අස්රිය වෙතට ගොස් චන්නට කීවා තමාව මාලිකාවට ගෙන යන්න කියා. චන්න අයද සිටියා. කුමාරයාණෙනි, අපි උයනට යමු කියා. ඔබ වහන්සේ සති ගණනාවකින් එහි විනෝද වූයේ නැහැ නොවේද කියා. එය සත්‍ය නොවේ චන්න කියා කුමාරයා පිළිතුරු දුන්නා. මා කළ එකම දේ තමා විනෝද වීම. එහෙත් ඒ කිසිවකින් මා සෑහීමකටපත් උනේ නැහැ. දැන් මා නිවහනට යා යුතුයි. චන්න තමා ලද අන පරිදි ක්‍රියා කළා. රතය හරවා මාලිගයට ගියා. ඔවුන් එහි පැමිණි විට චන්න මට කීවේ, කුමාරයා තමාගේ දැස් දෙස බලා අන්තිමේදී අප හැම දිනාම මැරෙනවා, ගැලවීමක් නැහැ කියායි. රතාචාර්යා මේ ව්‍යර්ථ වූ තුන්වෙනි ගමන ගැනත් රජතුමාට වහාම සැලකලා. සුද්ධෝදන රජතුමා දැස් වසාගෙන හැඬුවා. පසුව තවත් නාටිකාංගනාවන් හා ගායකයන් කුමාරයා වෙනුවෙන් යොදවා තම ඇමතියන්ට කීවේ, කුමාරයාට තවත් සතුට ලැබෙන දෙයම ලබා දෙන ලෙසටයි. රජතුමා සැනසෙල්ලක් සොයා බිසව වෙතට ගියත් ඒ සැනසීම తాවකාලික වුණා. තැවිල්ල හැම විටම පෙරලා ආවා. අනුරුද්ධ හිමි පවසයි, පෙරට වඩා කොහොමද කුමාරයාට විනෝදයක් දෙන්නට පුළුවන්? කුමාරයාගේ මාලිගය මේ වන විට නොයෙක් ආකාරයේ නැටුම් ගැයුම් ඉදිරිපත් කරන්නන්ගෙන් හා වෙනත් සතුට සපයන්නන්ගෙන් පිරී තිබෙන්නට ඇති. බක්කොළ හිමි කියයි, මාලිගාව පිරෙන්නට නාටිකාංගනාවන් හා සංගීතඥයන් සිටියා. සේවකයන් හැකි තරම් හොඳට රස මසවුලෙන් ආහාර පාන පිළියෙල කළා. බද්දේ හිමි සිය කතාව ආරම්භයි. අරක් කැමියන්ට අණ ලැබුණේ කුමාරයා කැමැතිම ආහාර පාන පිළියෙල කරන්නයි. බරණැසින් හොඳම රසවත් වූ දේ ගෙනාවා. ගිම්හානය වූවත් අපේ මදුවිත පානෝත්සවයට හිම වැටි තිබුණා. ඒවා හිමාලයෙන් ගෙන එන ලද්දේ මිහිකරුවන් විසින්ය. යශෝදරා කුමරියත් මේ උත්සවවලට සහභාගී වූයේ ඒවා පිළියෙල කරමින්. ඇය හැම නර්තනයක්ම පෙන්වන වේලාවන් සකස් කළා. හැම අලුත් කෑම බීමක්ම ගෙන එන වේලාව පවා පිළියෙල කළා. කුමාරයාගේ සමීපම මිතුරන් හැමදෙනාම කැඳවනු ලැබුවා. අපට එයට සහභාගී නොවී බැරි වුණා. සිද්ධාර්ථගේ ඥාති සොහොයුරන්ටද ආරාධනා ලැබුණා. යශෝදරාවගේ සොහොයුරු දේවදත්ත පවා පැමිණියා. ඔහු හැම විටම අලුත් මන් සොයන කෙනෙක්. නමුත් මේ වන විට අප හැම දිනාම විනෝදයෙන් සතුටින් ගිලී සිටි නිසා තවත් ඒවා ලබන්නට තිබූ ආශාව අල්පයි. නමුත් මේ රජ අණ නිසා අපි කුමාරයාව සතුටු කරන්නට හැකි හැම දෙයක්ම කළා. ඒ සඳහා මගේ විහිළු තහළු හැකියාවන් උපයෝගී වුණා. භක්තිය හිමි දිගින් දිගටම පවසයි, මට මතකයි උත්සවය එළිවන තුරාම පැවැත්ුණා. කුමාරයාත් අවසානය වන තුරුම නැටුවා, සතුටු වුණා. අන්තිමේදී නාට්‍ය කරුවන් හා අමුත්තන් හැමදෙනාම දීමත්ව විහිසින් බව දැක කුමාරයා තම මැදිරියට ගියා. එයට හෝරා කිහිපයකට පෙර යශෝදරාව ඒවන විටත් එහි ගොසින් තිබුණා. ආනන්ද හිමි පවසයි, මට ඒ සන්ධ්‍යාව දිවි තිබෙන තුරා අමතක වන්නේ නැහැ. අනුරුද්ධ හිමි කියයි, අන්තිමේදී මා හිසට කොට්ටේකුත් ගෙන බරාදයට ගියා නිදාගන්නට. දහවල මට ළඟපාත අඩි හඬක් ඇසුණා. කුමාරයා උත්සවයේ සුන්බුන් අතරින් පා තබා යනවා මා දුටුවා. වෙහෙසටපත් නාටිකාංගනාවන් හා සංගීත වාදකයන් වැටුණ තැන එහිමම නින්දට වැටී සිටියා. මේ තරුණයින්ගේ ඇඳුම් පැළඳුම් එක එක අත විසිරිලා තිබුණා. කුමාරයා මට පසුව කීවේ, ඔවුන් හරියටම අමු සොහනක තැන තැන විසිරුණු මල කුණුසේ පෙනුණා කියායි. බොහෝ අයගේ වත්සුණු පොඳ වෙලා තවත් කිහිප දෙනාගේ මුවගින් කුණු කෙල වැගිරෙනවාත් මා දුටුවා. දෙතුන් දෙනෙක් වමනය කළ ඒවා ඔවුන්ගේ සලු පිළිවල තැවරී තිබුණා. මාලිගය පුරාම තැන තැන ලෝකයේ හොඳම සුවඳ පැන් ආදිය බදුන්වල තබා තිබුණත් මනුෂ්‍යත්වයේ මහා දුගඳට මුසවුන මදුවිතේ දුගඳ මටත් දරාගන්නට බැරි වී ඔක්කාරය ආවා. මේ මුළු දසුනින්ම කුමාරයා සහ මුලින්ම කලකිරුණු බව මට ඒ මුහුණෙන්ම පැහැදිලි වුණා. අනුරුද්ධ හිමි පවසයි, මා හිතන්නේ මේ සාදයෙන් පසුව තමා සිද්ධාර්ථ කුමාරයා සම්පූර්ණයෙන්ම වෙනස්ුනේ. මේ රාත්‍රියෙන් පසු කුමාරයාට තව දුරටත් විනෝදය අවශ්‍ය වූයේ නැහැ. ඔහු ගායිකාවන් හා නාටිකාංගනාවන් පෙරලා තමන්ගේ නිවහන්වලට යවුවා. තවදුරටත් ඔවුන්ගේ සේවාව අනවශ්‍ය බව කීවා. මෙයින් බොහෝ තරුණයන් විරකියාවට පත් වුණා. එපමණක් නොවේ, කෑම බීම සපයන්නන්, ඒවා පිළියෙල කරනවුන්, නැටුම් ගැයුම් වැයුම් කළ හැම දිනාගේම ජීවනෝපාය හිටි අඩියේ නතර වුණා. කුමාරයා තව තවත් හුදෙකලා වුණා. භාවනා කළ කාලය දෙගුණ තෙගුණ වුණා. මාලිගා උද්‍යානයේ ඈත කොනකට තනිව ගිය කුමාරයා අනදුන්නේ තමාට කරදර බාධා නොකරන ලෙසටයි. බද්දේ හිමි හෙලි කරයි, රජතුමා ප්‍රශ්න කළ විට අප හැමදිනාම ගොළුයේ කුමාරයාගේ හැසිරීම තේරුම් කළ නොහැකි නිසායි. ආනන්ද හිමි පවසයි, බිසව කීප වතාවක්ම තම පුතු දකින්නට ආවේ ඔහුට කතා පස් කොට උදව් කිරීමටයි. ඇගේ මැදිරියේදී දින කුමාරයා හා ඇති වූ සංවාදයක් ඇය මට හෙළි කළා. පුතුනි, මේ හදිසි වෙනස කිමදැයි ඇය අසා තිබෙනවා. ඔබව සතුටු කරන්නට පිය රජතුමාට හෝ මට හෝ ඔබ හට දිය හැකි යමක් තිබෙනවාද? මවුනි, ජීවිතයේ අරුත මා සතුටු කිරීම නොවන බව මට වැටහි තිබෙනවා. කුමාරයා පිළිතුරු දුන්නේය, ලෝකයේ මේ තරම් දුක් වේදනා තිබියදී මම සතුටු වන්නේ කොහොමද? මා මේ ගෙවී යන මොහොතක සතුට සොයමින් දින ගෙවන්නද? ඒවා සිඳී පිඳී යන බව දැනම ඒවා සොයන්නද? අවශ්‍ය සතුට නොවේ නම් සිද්ධාර්ථයන්ට ජීවිතයෙන් අවශ්‍ය කුමක්දයි බිසව ඇසුවා. කුමාරයා පිළිතුරු දුන්නා, මට සතුටට ආශාවීමෙන් මිදෙන්නට ඕනේ. මට අවශ්‍ය දෙය ලැබුණාම සතුටුව ඊළඟට ඇති දෙයින් උදාසීනව ආයෙත් තවත් දෙයක් අවශ්‍ය වෙනවා. මෑණියනි, හැම සැපතක්ම නොසෑහීමෙන්ම අවසන් වෙනවා. මට මේ නිමක් නැති වෘතෙන් මිදෙන්නට ඕනේ. තම පුත්‍රයාගේ පැනයට බිසව ළඟ පිළිතුරක් තිබුණේ නැහැ. ඇය හදවතින්ම ඔහුට ආදරය කළත් මේ වතාවේ තමාට ඔහුට අවශ්‍ය දෙය දිය නොහැකි බවට ඇයට වැටහුණා. ආනන්ද හිමි පවසයි. එතකොට සතරවැනි පෙරනිමිත්ත එය සිදු වූයේ කවදාද? පුන්න හිමි විමසයි. අවසන් උත්සවයෙන් මාස 3කට පමණ පසු සිද්ධාර්ථ කුමාරයා යලිත් චන්නට අස්රිය සරසා ගෙන එන්නේ කීවා. අනුරුද්ධ හිමි කතාව ආරම්භයි. හිතවත් රතාචාර්යා මේ වතාවේ යමක් සිදුවේයයි බිය වුණා. නමුත් රාජකාරිය ලෙස තවත් වතාවක් උයනට යාමට පිළියෙල වුණා. කුමාරයාගත් කිසිම මගක රෝගීන් වියපත් වූවන් හෝ මිය ගියවුන් නොමැති බව රජතුමා තහවුරු කරගත්තා. මුර සෙබළුන් පෙරමග යව්වේ මග දිගටම එවන් දේ ඇතනම් ඉවත් කිරීමටයි. රාජකීය රථය මාලිගා දොරටුවෙන් නික්ම පරිවාර පිරිසත් කැටුව මගට යද්දී මග දිගටම සියල්ලම පැහැදිලිව තිබුණා. ඔවුන් උයන් දොරට ලන්වන විට වන දහනක් පසු කරන්නට තිබෙනවා. මේ මැදින් හිමාල පාමුලට යන මන් පෙතක් තිබෙනවා. කුමාරයාගේ රථය ඒ අසලින් යන මොහොතේම දෛවයේ ලියා තිබූ විලසටම මින් සංසුන් ඉරියව් ඇති තවුසෙක් ප්‍රධාන පාරට අවතීර්ණ වුණා. ඔහුගේ හිස මුඩු කර තිබුණා. එක් අතක දිය බඳුනක් හා අනෙක් අත හැරමිටියක් ඇති මහලු තවුසා දකිමින් කුමාරයා චන්නට රිය නවත්වන්නේයි කීවා. එක් සැනෙන් රියෙන් බට කුමාරයා තවුසා වෙතට ගොස් ගෞරව පෙරදරිව නමස්කාර කළා. මහලු තවුසා කරුණාවෙන් කුමාරයා දෙස බලා ආශිර්වාද කරන ලෙසට කුමාරයාගේ නළලට අත තැබුවා. මා පුතුනි, ඔබ හරිම කනස්සල්ලෙන්. ඔබ ලබන සතුටෙහි తాවකාලික ස්වභාවය නිසාම ඔබේ මනසේ සංසුන් වීමක් නැහැ. ඔබ මේ තැවිල්ලෙන් ගැලවෙන්නට මාර්ගයක් සොයනවා. නමුත් ඔබේ රාජකාරී හා බැඳී ඇති කටයුතු නිසාම ඔබව ඈතකට ඇදෙනවා. මේ තවුසා කියා සිටියා. ඔබ ඒ කී හැම දෙයම සත්‍යයි. තවුසානෙනි, මගේ මානසික තත්ත්වය ඉතා පැහැදිලි වන්නට ඇති. කුමාරයා පැවසුවා. ගෘහපතිය, ඔබව බැඳ තබන්නේ බීතිය සහ ඔබේ බැඳීමයි. ඒවා ජයගත් විට ඔබ නිදහස් වෙනවා. තවුසා දිලිසෙන පැහැපත් නිල් දෑසින් බලා කීවා. ඔබ නම් සාමයෙන් පිරී ගිහින් වගේ. උතුමාණෙනි, ඔබ කොයිතරම් කාලයක් මේ මග යනවාද? ඔබේ අරමුණ කුමක්ද? මා මේ ගමන ආරම්භන විට මට වයස 49යි. දැන් මේ සිරුරට 70යි. තව වසරකින් මේ සිරුර හැර යන බව මා දන්නවා. ඒ වනතුරුම මා වෑයම අත්හරින්නේ නම් නැහැ. මගේ අරමුණ තමා සියලු ආශාවන්ගෙන් මිදීම් වලින් හා බියෙන් අත්මිදීම. මේ සංසුන් මහල්ලාට කුමාරයා සාවධානව සවන් දුන්නා. තවුසා තව දුරටත් කතා කළා. කෙනෙකු මියෙන විට කිසිම දෙයක් ගෙන යන්නේ නැහැ. හැම ලෞකික දෙයක්ම හැරදා යනවා. ඔහුගේ නෑ මිතුරන්ට යා හැකිවන්නේ අමු සොහන දක්වා පමණයි. මියගිය තැනැත්තා ගෙන යන්නේ තමා කළ හොඳ නරක පමණයි. ඉපදෙන කිසිවෙකුට වියපත්වීමෙන් ලෙඩ දුක්වලින් මරණයෙන් මිදෙන්නට බෑ. නාගයා පවා හැව අරිනවා, අලුත් හමක් ලබනවා. මා මේ සංසාර චක්‍රය නැවැත්වීමට මාර්ගයක් සොයාගත යුතුයි. කුමාරයා බිඳුණු හඬින් කීවා, මහලු තවුසා එක එල්ලේම සිද්ධාර්ථ කුමාරයාගේ දැස් දෙස බලා උණුසුම්ව සිනාසී ඉවතට ඇවිද ගියා. තවුසා පාළු මන් පෙත ඔස්සේ සෙමින් සෙමින් ඇවිද යන අයුරු කුමාරයා බලා සිටියා. අනුතුරුව චන්න දෙසට හැරී, මිතුර, මා යලි මාලිගයට ගෙන යන්න යැයි කීවා. අද මට සැබවින්ම සංසුන් වූ තවුසෙකු මුණ ගැසුණා. මට තවදුරටත් උයන් කෙලි අවශ්‍ය නැහැ. චන්න කුමාරයා දෙස බලා සිටියත් ඔහුගේ මුවින් වදනක්වත් පිට වූයේ නැහැ. මේ ඔවුන් දෙදෙනා එක්ව යන අවසන් වතාව දෝයි ඔහුට හැඟුණා. මොහොතකට දුක ඉහවහා ගියා. රථය ආපසු හරවාගත් පසු කුමාරයා රියට ගොඩ වී චන්න අසලම සිටගත්තා. චන්න, මාගෙන තැවෙන්න එපා, කුමාරයා පැවසුවා. හැම දෙයක්ම විය යුතු පරිදි ඉදිරියටම ගමන් කරනවා. ඔවුන් පෙරලා මාලිගයට ඇවිත් සිද්ධාර්ථ රියෙන් බසින අතරේ එය යහපත් මෙලොව ජීවත් වූවත් ඒ තුල නොගැලෙන ශුද්ධ වූ මිනිසෙකු මට මුණ ගැසුණා. ඔහුට අවසි විමුක්තිය පමණයි. ඔහු මුණ ගැසීම ඊටාම යහපත් යයි තමාටම කියාගත්තා. මෙදින චන්න සිදුවීම් විස්තර කරද්දී රජතුමා දරාගත නොහැකි ශෝකයෙන් වැළපුණා. තමා කුමාරයා සමග දුටු සතර පෙරනිමිති නිසා ලෝකයම වෙනස් වන බව චන්න ඒ මොහොතේ දැන සිටියේ නැහැ. තමාගේම ජීවිතේ පවා වෙනස් වන බව ඔහු දැන සිටියේ නැහැ. ආනන්ද හිමි කතාව අවසන් කරයි. එසේමයි, මා සුහද රහතුනි, කුමාරයාගේ මහා අභිනික්මන සිදුවීමට ආසන්නයි. මුළු විශ්වයේම දෙවි දේවතාවුන් සතුටින් බලා සිටියා. මහා කස්සප තෙරුන් පවසයි, දැන් අපි අපේ කුටිවලට නික්ම යමු. රහතන් වහන්සේලා එකිනෙකා පෙළසැදී සුපුරුදු මාවත ඔස්සේ ගල් ගුහා ගර්භ තුලින් බෝ ගැබෙහි ගැඹුරේ අවකාශයට ගමන් ගනිති. ඒ හැම දිනාම ඒ අභිනික්මන තම තමන්ගේ ජීවිතවලට බලපෑ ආකාරය මෙනෙහි කරති.